මේ තමයි ලොකුවට ගහලා තියෙන ජාතික ජන බලවේගයේ ඔළුවක්. මේ තියෙන්නේ අර ඉන්ටර්නෙට් එක පොක්ස් ගාලා ගියත් ඉතුරු වෙලා තියෙන ජනතා විමුක්ති පෙරමුණේ මුද්‍රිත විප්ලවීය ප්‍රතිපත්ති ප්‍රකාශනය. මේක හංගලා තියෙන්නේ ඒකම ක්‍රියාකරුවන් කීප දෙනෙක් මේ දවස්වල යටගස්සලා තියෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ ඇත්ත ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව පොලිසිය පිළිබඳව, රහස් පොලිසිය පිළිබඳව, ආරක්ෂක හමුදා පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය කුමක්ද? මෙහෙම කියනවා. මේක රවි සෙනවිරත්න නියෝජ්‍ය දේශක පොලිස්පතිතුමාට හොඳට මතක තියාගන්න ඕනේ. රහස් පොලිසිය. පොලිසිය ත්‍රිවිධ හමුදා. මේක මේජර් ජෙනරාල් අරුණ ජයසේකර හොඳට මතක තබා ගත යුතුයි. ඒවාට අනුබද්ධ ස්වේච්ඡා හමුදා සහ මුලින්ම විසුරුවා හරිනු ඇත. මේ තමයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය. විකල්පය මුළු ජනතාවම සන්නද්ධ කරනු ඇත. ඊළඟට රටේ සාමය හා සුරක්ෂිතභාවය පවත්වා ගැනීම සඳහා ජනතාවගේ ස්වේච්ඡා සාම සේවයක් පවත්වාගෙන යනු ඇත. කාරණේ පැහැදිලිනේ. ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් අවිගන්නලා සාම සේවයට ගන්නවා කියන එක තමයි මේ ජනතාව ජනතාව කියලා කියලා තියෙන්නේ. අනික ප්‍රතිගාමිනී. ඒතර මේ ජනතාව කියලා කියන්නේ ඒකයි. ඊළඟට ජනතා අධිකරණ ක්‍රමයක් බිහි කරනු ලැබේ. ලාල්කාන්ත මහත්තයා නිකන් නෙවෙයි කට ගන්නවට නෙවෙයි මේක කිව්වේ. මේ අනුව ගම්බද නගර මද ප්‍රදේශ මද දිසා මද ජනතා අධිකරණද උත්තරීතර ජනතා අධිකරණයක්ද පිහිටවනු ලැබේ. මෙන්න මේකයි ඒකේ තියෙන සම්පූර්ණත්වය. ඔවුන් කියලා තියෙනවා මේ අනික් හැම දේශපාලන පක්ෂයකටම තිබුණේ මැතිවරණ සමයේදී එළිදප්පන මැතිවරණ ප්‍රකාශ පමණයි. නොයනස් නොකැලැල් අධිෂ්ඨානයෙන් රැකගන්නා එකම ප්‍රතිපත්ති ප්‍රකාශනය තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට පමණයි. එයනු අපි ජනතා විමුක්ති පෙරමුණේ නායක අරුණ දිසානායකගේ එවගේ මේ මහලේකම් දිල්ලි සිල්ලා මහත්තයාගෙන් ඉල්ලා හිටිනවා අභියෝග කරනවා. පුළුවන් නම් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඔබ ඉවත් වෙලාද? ඒ ඉවත් වෙලා නම් කොයි වගන්ති වලින්ද ඉවත් වෙලා තියෙන්නේ? ඒ වගන්ති මොනවද? මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ යට ගහලා තියෙන්නේ කාගේ උවමනාවටද කාව රවට්ටන්නද කියන්නේ. මෙය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව විවෘතව පැහැදිලිව ජනතා විමුක්ති පෙරමුණේ නායකයා මැතිවරණයට පෙර ප්‍රකාශ කළ යුතුමයි. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඔබ පිළිගන්නේ නැත්නම් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නොවන ඔබේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කවරක්ද කියන එක රටට එලි කරන්න මේ ඔළුබක්කන්ගෙන් අපිට වැඩක් නැහැ.